මට පෙම්වතෙක්ගේ ආදරය අවශ්‍ය නැහැ. මට ගෙදරින් ලැබෙන ආදරය හොඳටම ඇති. සුරූපී නිලි ශනුද්‍රි ආදරය ගැන කියෝ කතාව. ශනුද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ කලා ලෝකයේ දැක ගන්න ලැබෙන සුන්දර කලා ශිල්පිනියක්. රංගනයට පමණක් නොවේ නර්තනයට හා ගායනයටත් ඒ වගේම නිවේදනයටත් ඇයි තමත් දක්ෂයි. මේ දිනවල ටෙලි නාට්‍ය ගණනාවකින්ම ප්‍රේක්ෂකයන් වෙත එන ශනුද්‍රි ප්‍රියසාද් මේ දිනවල නම් ඉන්නේ ඉතාමත් සතුටින්. ඒ දිනක්ෂි ප්‍රියසාද් වන ඇගේ වැඩිමහල් සෝයුරිය මව පදවිය ලැබීමට සිටින නිසා ඉතින් පසුගිය දිනක පුවත්පතක් සමග එකතු වෙමින් ඒ පිළිබඳව ඇසේ නිහසින් යුක්තව මේ විදිහටයි කතා කරලා තිබුණේ. ශනෝ නිතරම කාර්ය බහුලයි කියලා ගොඩක් දෙනෙක් කියනවා. ඒ ඇයි? එහෙම නෑ ඉතින්. මම හරිම නිදහසේ ඉන්නවා. කොහොමත් මම රූපගත කිරීම් වල නිරත වෙනකොට නම් ෆෝන් එක පාවිච්චි කරන්නේ නැහැ. ඒක මට කරදරයක්. එතකොට ඔබ නිතරම කාත් එක්කද ඔය කතා කරන්නේ? මට විශේෂ කවුරුත් නෑ දැනට. මට ගොඩක් යාළුවෝ ඉන්නවා. එයාලා එක්ක තමයි ඉතින් මම නිතරම වගේ කතා කරන්නේ. ඔබට මේ වගේ නාට්‍ය ගණනාවකට රූපගත කිරීම් කරනකොට අපහසු නැද්ද? මේ නාට්‍ය ඔක්කොම රූපගත කරන්නේ කොළඹ නොවේ. කොළඹ වගේම කොළඹින් පිට නුවර එළිය වගේ පළාත්වලට යන්න වෙනවා. හැමදාම තදාසන්න ප්‍රදේශවල ඉන්නවට වඩා ඒ වෙනසට මං හරිම ආසයි. ඒක මට අලුත් අත්දැකීමක්. එහෙම දුර පළාත්වල ඇවිදින්න වෙන එක මට මහන්සි තමයි. ඒත් අපි වැඩක් බාර ගත්තාම ඒ දෙයට 100%ක්ම සහයෝගය දෙන්න ඕන. ඒ නිසා මම මහන්සි නොබලා කැප වෙලා වැඩ කරනවා. මේ වෙනකොට ප්‍රියසාත් පවුලේ අය ලොකු සතුටකින් නේද ඉන්නේ? ඔව්, අපේ ගෙදර අයට මේ දවස්වල ගොඩක් සතුටුයි. අපේ පවුලට එන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා අපි තාමත් දන්නේ නැහැ ඉතින්. ඒත් එයා එනකල් අපේ පවුලේ හැමෝම දින ගණනින් තමයි ඉන්නේ. එතකොට ශනුද්‍රි පුංචි කෙනෙක් නේද? ඔව්, තව මාස කිහිපයකින් මම චූටි පුංචි, ශේෂාද්‍රි අක්ක ලොකු පුංචි. ඇත්තටම මට පුංචි කෙනෙක් වෙනකල් ඉවසිල්ලක් නැහැ. අපේ පුංචි පැටියා එනකල් මම මග බලාගෙන ඉන්නවා. ඔබේ අධ්‍යාපන කටයුතු කොහොමද? මගේ අධ්‍යාපන කටයුතු නම් දැන් ඉවරයි. මම කරේ අලවි කළමනාකරණ අංශයේ උපාධියක්. දැන් උපාධිය ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මාස්ටර් එක පටන් ගන්න තමයි. ඔබට කලාවේ වැඩ ගොඩකට දායක වෙන්න ලැබෙන නිසා හොඳ ආර්ථික පසුබිමකුත් ඇති නේද? මගේ වෘත්තිය රංගනයයි. ඉතින් මම රංගනයෙන් මුදල් උපයනවා. නමුත් මම මේ ක්ෂේත්‍රයේ හැම වැඩක්ම කරන්නේ මුදල් බලාගෙන නොවේ. මට ඕනි තවත් අම්මට තාත්තට බරක් නොවී මගේම සල්ලි වලින් ඉදිරි අධ්‍යාපන කටයුතු කරගන්න. අක්කල දෙන්නගෙන් පස්සේ ඊළඟට විවාහ වෙන්නේ ෂනෝ නේද? මම දැන්ම විවාහයක් ගැන හිතලා නැහැ. මම මගේ වෘත්තිය ජීවිතය හරියටම පටන් ගත්ත දැන් තමයි. විවාහයට කලින් මම වෘත්තිමය අතින් හොඳින් සාවර වෙලා ඉන්න ඕන. මට තාම අවුරුදු 24යි. ඉතින් දැන්ම නම් විවාහ වෙන්න ඕනි නැහැ. මට පෙම්වතෙක් හම්බ වෙන කාලයක හමුවේ. දැනට මට පෙම්වතෙක්ගේ ආදරය අවශ්‍ය නැහැ. මට ගෙදරින් යාළුවන්ගෙන් ලැබෙන ආදරය හොඳටම ඇති. දක්ෂතම නිලිය සම්මානයටද ජනප්‍රියම නිලිය සම්මානයටද වැඩියෙන්ම ආස? දක්ෂතම නිලිය නගියන නිලිය වගේ සම්මානවලට ආසයි. මස්සිනාල දෙන්නගෙන් කවුද වැඩියෙන්ම හොඳ? එහෙම දෙයක් නැහැ. ඒ දෙන්නම මට හොඳයි. මම අක්කලා දෙන්නට වඩා අයියලා දෙන්නට ගොඩක් සමීපයි. මම අක්කලා දෙන්නටවත් කියන්නේ නැති දේවල් අයියලා දෙන්නට කියනවා. ඒ තරම් අපි හොඳ යාළුවෝ වගේ. මගේ ඕනෑම ප්‍රශ්නයක් කියන්න පුළුවන් යාළට. යාළා මට හරිම ආදරේ. ඔබේ ලොකු මස්සිනා සාරංගගෙන් දකින්න හොඳම ගුණාංගය මොකක්ද? එයාට ඉතාමත් හොඳ තේරුම් ගැනීමේ ශක්තියක් තියෙනවා. මං කරන දේ දිහා බලාගෙන ඉඳලා මම කරන්න ඕනි මොකක්ද නැති මොකක්ද කියලා හරියටම කියනවා. එයාට කෙනෙක් දිහා බලාගෙන ඉඳලා ඒ කෙනාව තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබේ ලොකු අක්ක ගැන මොනවද කියන්න තියෙන්නේ? මම මගේ ලොකු අක්ක ගැන හරියට ආඩම්බර වෙනවා. එයා පොඩි කාලේ ඉඳලා ජීවිතේට මුණ දුන්නු විදි හරිම ආදර්ශමත්. මම පුංචි කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියා. ඔයාගේ පුංචි අමුත්ත අරගෙන ඉක්මනට එන්න අක්කේ. ශනුද්‍රි ප්‍රියසාද් ඒ විදිහට සෙනෙහබරව තමයි තමන්ගේ අක්ක ගැන කතා කරලා තිබුණේ.